මෙහෙම කරමු. නයිට්ව ඩියුෆයිව් එකෙන් තියෙනවා. කොහොමද ඒක? ඔගොල්ලොත් එහෙම කරයි. ක්වීන්ව E4 එකට. චෙක්මේට්. ඕ යස්. තනියම කරන්න මම ආසයි. වැඩිවියට පත්වීමත් සමග අපේ ශරීරයේ ගොඩක් වෙනස්කම් සිදු වෙනවා. එයින් එක් වෙනස්කමක් තමයි අපේ ශරීරයේ ලිංගික හෝමෝන නිකුත් කිරීම. මේ නිසා ලිංගිකත්වය ගැන වෙනකට වඩා උනන්දුවක් කුතුහලයක් අපට ඇති වෙනවා. යෝන් වියේ පසුවන බොහෝ දෙනා මෙම නැවුම් හැඟීම් අත්හදා බලන්නේ ස්වයං වින්දනය හරහා. ස්වයං වින්දනය කියන්නේ තමන්ගේම ශරීරය හරහා ලිංගිකව සතුටක් ලැබීමයි, විශේෂයෙන්ම ලිංගේන්ද්‍රියන් වලින්. ස්වයං වින්දනයෙන් යෝන් වියේ මනසට ඇතිවන ආතතිය දුරු කරවනවා. ඒ වගේම තමන්ගේම ශරීරය සහ හැඟීම් ගැන දැනුමක් ලබා දෙනවා. මෙය ඉතාම සාමාන්‍ය දෙයක්. ගැහණු පිරිමි වෙනත් ලිංගික ඕනෑම අයෙකුට මෙය සිදු කළ හැකියි. ස්වයං වින්දනය සිදු කිරීම අතිශය සාමාන්‍ය දෙයක් සහ එය නොකිරීමත් ඒ වගේම සාමාන්‍ය දෙයක්. ස්වයං වින්දනය කොහොම කළත් එය සිදුවිය යුත්තේ පෞද්ගලිකවයි. මේ ගැන නොයෙකුත් මිත්‍යා මත, වැරදි කතා තිබුණත් එයින් ඔබට ශාරීරිකව හානියක් වන්නේ නම් නැහැ. මේ නිසා ඔබගේ අල්ලේ රෝම වැලින්නේ නැහැ. ඔබගේ බගමැණිය ගැලවී යන්නේ නැහැ. ඔබගේ ඇස්පෙනීම දුර්වල වෙන්නේත් නැහැ. අනිත් එක, එයින් ඔබගේ ඔසප් වීමටවත් අනාගතයේ දරුකල ලැබීමටවත් බලපෑමක් වන්නේ නැහැ. කවුරු හරි දිනපතා ස්වයං වින්දනයේ යෙදෙනව නම් දෙමව්පියන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග මේ ගැන බියක් ලැජ්ජාවක් නැතුව කතා කරන්න. නමුත් දිනකට කිහිපවරක් ස්වයං වින්දනයේ යෙදුනත් එයින් හානියක් වන්නේ නම් නැහැ. එය තමන්ගේ ලිංගික හැඟීම් පිටකිරීමට ඇති ආරක්ෂිත මගක්. ආයෙත් හමුවෙමු. මතක ඇතුව MS.org වෙත පිවිසෙන්න. නැතිනම් දැනුම ජීවිතය චැනලෙන් තවත් වීඩියෝ නරඹන්න. බයි.